ගරු ස්වාමීන් වහන්ස එදා අලුත් අවුරුදු දිනේදී කිරිවෙහෙරෙන් කිරිපැහැති දියරයක් ගලා යනවා එම පූජනීය භූමියේ සිටි මිනිසුන් දුටුවා තවත් එවැනිම ආශ්චර්යමත් සිදුවීම් රාශියක් මේ රටේ පහුගිය කාලයේ සිද්ධ වුණා එවෙන්නක් සිදුවිය නොහැකි බවට සමහරක් ස්වාමීන් වහන්සලා හේතු දැක්වුවා ගරු ස්වාමීන් වහන්ස මේ පිළිබඳව අප කොහොමද පැහැදිලි කරන්නේ එවෙන්නක් විය නොහැකිද ස්වාමීන් වහන්ස නෑ මෙහෙමයි නෝන ඒවා සිද්ධ වෙන හේතුඵල ධර්මයන් මත කොතනක දුවත් අපි ඊට ඉස්සෙල්ලා අපි ධාතුන් වහන්සේලා ගැන කතා කරමුකෝ දැන් සමාජය තුල මතයක් තියෙනවා ධාතුන් වහන්සේලා එක තැනක ඉඳගෙන තව තැනකට වඩිනවා කියලා තේරෙනවද දැන් සමහරු කියනවා මගේ ධාතු කරඬු හිටිය ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙලා කියලා සමහරු කියනවා මගේ ධාතු කරඬුන් වහන්සේ එක ධාතුන් වහන්සේ හිටියේ දැන් ධාතුන් වහන්සේලා තුන් නමක් ඉන්නවා කියලා ධාතුන් වහන්සේලා දෙනමක් වැඩමක් කරලා කියලා ඒ නිසා මේ ධාතුන් වහන්සේලා තැනින් තැනට වඩිනවා කියලා පිංගතුල්ලේ මතයක් තියෙනවා නමුත් නෝන ධාතුන් වහන්සේලාට කවදාක්වත් තැනින් තැනට වැඩම කරන්න බෑ තේරෙනවද ධාතුන් වහන්සේ නමක් කියන්නේ මේ සතර මහා ධාතුෙන් හැදුණු රූපයක් පමණයි තේරෙනවද ඒ ධාතුන් වහන්සේ තුල විඥානයක් බැසගෙන නැහැ විඥානයක් බැසගෙන නැති නිසා පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ නාම ධර්මයන් සකස් වීමක් නැහැ එතන රූපයක් පමණයි තියෙන්නේ ඒතොර රූපයක් පමණක් තියෙනවා නම් කවදාක්වත් ඒ රූපෙට එරදියක් සකස් වෙන්න විදියක් නැහැ. එයාට එක තැනක ඉඳලා තව තැනකට වඩින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේලා වඩිනවා කියන කාරණය ධර්මයට එකඟ නැහැ නෝනා. තේරෙනවද? නමුත් ධාතුන් වහන්සේලාට මේ 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 දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ නෝනා ඒ ධාතුන් වහන්සේලාගේ වැඩිමක් නෙමෙයි. මේවා මේ දෙවියන් තමයි එක තැනකින් තව තැනකට අරගෙන යන්නේ. තේරෙනවද? මොකද දැන් මේ ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොහේ හරි වැඩ ඉන්නවා නම් නිවසක හෝ පන්සලක මේ මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා හිටපු ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ගිහි පිංවතුන්ලා දසදහස් ගණන් දෙවිවරු වෙලා දිව්‍යතලවල ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා ජීවත් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දසදහස් ගණන් දිව්‍යතලවල සෝවාන් සකෘදාගාමි නැත්තම් ලෞකික දෙවියන් හැටියට ජීවත් වෙනවා තේරෙනවා එතකොට මේ දෙවිවරුන්ට දිවස් තියෙනවා ඒ දෙවියා දන්නවා තමාගේ ගුරුවරයාගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා තේරෙනවද මෙතන අපි ගෙදරක් කියලා හිතමුකෝ මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා නම් ගෙදර ගෘහමූලිකයා ඒ ධාතුන් වහන්සේලා උදෙසා කිසිම වත්පිළිවෙතක් කරන්නේ නැත්තම් අර උඩ ඉන්න දෙවියෝ දිවසින් දකින්න දිව්‍ය සෝත තියෙනවා ඒගොල්ලන්ට ඒ දිව්‍ය සෝත වලින් දකින්න දෙවිවරු මේ ධාතුන් වහන්සේ ගෙනල්ලා සුදුසු නැනකට තියෙනවා ඒකයි මේ ධාතුන් වහන්සේලා ගමන් කරනවා කියන්නේ එහෙම නැතුව ධාතුන් වහන්සේලාට එරුදියා නැහැ ධාතුන් වහන්සේ කියන්නේ රූපයක් පමණයි නාම ධර්මයන් සකස් වීමක් නැහැ මොකද ධාතුන් වහන්සේ තුළ විඥානයක් බැසගෙන නැහැ එනිසා ධාතුන් වහන්සේ කියන්නේ සතර මහා ධාතුවක් විතරයි ඒ සතර මහා ධාතුවට කවදාක්වත් එරුදි පාතිහාරේ පෑමේ ශක්තිය නැහැ එහෙනම් මෙතන සකස් වෙන්නේ මේ දෙවියන් තමයි මේ සිද්ධි සිද්ධ කරන්නේ තේරෙනවද එතකොට ඒ විදිහට බලද්දී නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරයන් වහන්සේ ළඟට අද රාත්‍රියේ දෙවියෙක් ආවා එයා මුළු ප්‍රදේශෙම කහපාටින් ආලෝකමත් කරගෙන ආවේ කියලා ඒ දෙවියාම හෙට දවසෙත් වෙනවා එදාට මුළු ප්‍රදේශෙම නිල් පාටින් ආලෝකමත් කරගෙන එන්නේ කියලා ඒ දෙවියාම ඊට පහුවදත් වෙනවා එදාට යා රතුපාටින් ප්‍රදේශම ආලෝකමත් කරගෙන ඉන්නේ කියලා. ඒ වගේ නෝනා මේ ආලෝකමත් දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. තේරෙනවද? එක දවසක් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් රාත්‍රී 11ට විතර තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වලා පැය 3ක් 4ක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා හොඳ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවේ. ඒ ස්වාමින් වහන්සේ අහස දෙස බලද්දි නෝනා මුළු අහසම එක එක පැහැයන්ගෙන් මං හිතන්නේ ලක්ෂ ගානක් පැහැයන් තේරෙනවා නිල් පාට කහ පාට දම් පාට රතු පාට හරියට වෙසක් තොරන් අහසේ පායලා වගේ ඒසා ආලෝකමත් දෙවිවරු පිණු දසදහස් ගණන් දෙවිවරු ඒ අපිට මෙච්චරයි කියලා කියන්න බෑ තේරෙනවා එතකොට මේ සමහර ශක්තිමත් පින්කම් කරන වෙලාවේ එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑය කිරිවේර මහා සෑය වගේ ශක්තිමත් පින්කම් කරනකොට සමහර පින්වතුන්ලා කියනවා අන්න බුදුරැස් දැක්කා අන්න බුදුරැස් දැක්කා කියලා බුදුරැස් නැවත අපිට ලෝකෙ දකින්න නෑ බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි තේරෙනවද ඒ බුදුරැස් හැටියට අපි දකින්නේ දිව්‍ය ආලෝක තේරෙනවද
අර පින්කමට සම්බන්ධ වෙච්ච අර පින්කම දැකලා සාදුකාර දුන්න අර පින්කම අහන් හිටපු දිව්‍යසෝත වලින් දෙවිවරු දහස් ගාණක් එක එක වර්ණයන්ගෙන් ආකාශය තුල සැරිසරනකොට අපිට බුදුරැස් හැටියට පේනවා. නැතු බුදුරැස් නෙමේ. බුදුරැස් ආයම පහළ වෙන්නේ නැහැ. බුදුරැන් වාසේ පිරිනිවන් පාල ඉවරයි. බුදුරැන් වාසේ පිරිනිවන් පෑවාට පස්සේ බුදුරැස් ලෝකේ තියෙනවා කියනවනම් ඒක ආත්මීය සංඥාවක් වෙනවා. ඒක ධර්මයේ තියෙනද නැහැ. බුදුරැන් වාසේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිස්සෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැහැ කියලා සූත්‍රයකින් දේශනා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැත්නම් බුදුරැස් ලෝකේ කොහොමද සැඟවිලා තියෙන්නේ? එහෙනම් මේ පින්කම් කරන වෙලාවේ පිනට කැමති සම්යද්දෘෂ්ටික දෙවිවරු ආලෝකමත් ස්වභාවයෙන් දසදහස් ගාණක් එනකොට ඒ එක එක ආලෝකයන් එකට ලං වෙලා දකිද්දී අපි ඒව දකින්නේ බුදුරැස් විදියට. තේරුණාද? ඒ වගේ නෝනා කිරි විහෙර තුර ඔය වෙන දෙයක් සිද්ධ වුණා නම් මම නම් දැක්කේ නැහැ. තේරුණාද? ඒවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ස්ථාන. තේරුණාද? ඒ නිසා අපි කිරි විහෙර දිහා දකින්නත් ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියටම. ඒ වගේම කිරිවේරට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා මහසෙන් දෙවියෝ කියලා. තේරුණාද? ඒ මහසෙන් දෙවියෝ සද්ධාවට අධිග්‍රහිත දෙවි කෙනෙක්. තේරුණාද? අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මහසෙන් දෙවියෝ අරමුණු වෙලා තියෙනවා පින්වතුනි. ඒ මහසෙන් දෙවියෝ කිරිම කිරිපාට කිරිවේර වහන්සේ අලුතෙන් තීන්තාලේප කරපු වෙලාවට බැබලෙන්නා වූ කිරිම කිරිපාට වර්ණයක් තියෙනවනේ. ඒ පාට වර්ණයකින් යුක්ත අර උඩරට මනමාලය අඳිනවා වගේ ඇඳුමක් ඇඳලා සුදු පාට සැට්ටේ වගේ කැඳපු කිරිම කිරිපාට සද්ධාවට අධිගෘහිත දෙවි කෙනෙක්. එයා කිරිවෙහෙරට අධිගෘහිතව ඉන්නේ. තේරුණාද? එතකොට එහෙනම් මේ දෙවිවරු කියන අය ඉන්නවා. තේරුණා? ඒ අය පින් ගන්නවා, පින් දැකලා සතුටු වෙනවා. තේරුණාද? අර වගේ පූජාවක් සිද්ධ කරපු වෙලාවක. තේරුණාද? දෙවියන් සිය ගණන් දාස් ගණන් ඒ කොතා සිටුව වැඩ ඉන්න පුළුවන්. තේරුණාද? ඒ දෙවිවරු කිරිපාට ආලෝකමත් දෙවිවරු සිය ගණන් දාස් ගණන් ඒ කොතාසල වැඩ සිටිනකොට අපිට ඒ ආලෝකය වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. තේරුණාද? වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. එහෙම නැතුව මම දන්න ධර්මයේ තුල. තේරුණාද? මොකද අපි අන්තයන්ට බර වෙලා නෙමේ ධර්මයේ දකින්න ඕනේ. තේරුණාද? අන්තයන්ට බර වුණොත් ධර්මයේ අර්ථයෙන් අපි බැහැරට යනවා. තේරුණාද? ධර්මයෙන් අර්ථයෙන් බැහැරට යනවා. ඒ නිසා ඒ වෙලාවට කිරිවැగిරෙනවායි කියන කාරණයක් ගැන මම කියන්න දන්නේ නැහැ. මම ඒ දේ දකින්නේ දෙවිවරු සිය ගාණක් එකතු වෙච්ච වෙලාවක දෙවියන්ගේ ප්‍රභාස්වර කිරි ආලෝකය කිරි දියරයක් හැටියට පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් දෙවියන්ට පුළුවන් උතුරන කිරි දෝතින් අරගෙන වගුරුවන්න. තේරෙනවා? එහෙම වගුරුවන්න පුළුවන්. දැන් අපි එක ස්වාමින් වහන්සේ කෙනෙක් කැලේ වැඩ ඉන්නකොට ඒ කාලේ ස්වාමින් වහන්සේට ආහාර පිළිබඳ හුඟක් හිඟපාඩුවක් තිබිලා තියෙනවා. තේරුණාද? නමුත් කොහෙවත් ඒ ගමේ අයට ස්වාමින් වහන්සේලාට මේ පැණි රසක් අතුරු පසක් පළතුරක් දීලා පුරුද්දක් නැහැ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේගේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේ අපිට විනයක් තියෙනවා, අපිට කෙනෙක්ගෙන් කටින් යමක් ඉල්ලන්න බෑ. තේරුණාද? නමුත් ඉල්ලන්න බැරි වුණත් යමක් ගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තේරුණාද? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්න ගිහිල්ලා නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම සති දෙකක් විතර දීර්ඝ වේ දානේ වළඳම ඉන්නකොට එක හවසක මේ ස්වාමීන් වහන්සේට දැඩි කලන්තයක් ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ දැනගෙන තියෙනවා මේ කලන්තයාවේ ශරීරයේ සීනි ප්‍රමාණය අඩු වෙලා කියලා. නමුත් ඒ ගමේ කිසිම කෙනෙක් කවදාකවත් සීනි පූජා කළා නැහැ. තේරෙනවා? නමුත් මේ කුටියේ දැන් රෑ 7-8 වෙනකොට ස්වාමීන් වහන්සේට දැන් හොඳටම කලන්තේ, එයා හොඳටම දන්නවා දැන් සීනි නැහැ කියලා. මේ කුටියේ තිබිලා තියෙනවා පරණ සීනි බෝතලයක්. එයා ඒ වෙලාවේ සීනි බෝතලේ ඇලිච්ච සීනි තියලා තියෙනවා. එයා ඒ සීනි බෝතලේට වතුර දාලා ඒක කලවම් කරලා වළඳලා තියෙනවා. නමුත් ඒත් ඒක දැනිලා නැහැ. තවත් උන්වහන්සේට කලන්ත වැඩි වෙන උන්වහන්සේ දෙවෙනි පාරත් අනේ අරක තවත් පොඩ්ඩක් හරි සීනි ඇති කියලා ඒකත් දාලා වළඳලා තියෙනවා. දැන් ඒත් ස්වාමීන් වහන්සේට බෑ. දැන් රෑ 10-11 වෙනකොට උන්වහන්සේට දැන් සම්පූර්ණයෙන්ම ඔළුව උන්වහන්සේගේ පාර්ලිම් බැහැර වෙලා. මොකද සීනි අඩු වුණාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. උන්වහන්සේ දැන් හොඳටම දන්නවා එළි වෙනකොට උන්වහන්සේ අපවත් වෙයි කියලා. තේරෙනවා?
ඉතින් අපවත් වුණොත් මිනිස්සු හොයාගෙන හෙට උදේට පින්ඩපාතයයි කියලා උන්වහන්සේ ඉස්සෙල්ලාම අර දොරේ තියෙන ලොක් එක අයින් කරලා තියෙනවා. අයින් කරලා උන්වහන්සේ කොට්ටෙට හිස තියලා උන්වහන්සේ මේ සිතත් කයත් දෙක මගේ නෙමෙයි කියලා අතහැරලා තියෙනවා. දැන් උන්වහන්සේට මේ දැනෙන්න ආ වූ වේදනාව මට අයිති දෙයක් නෙමෙයි කියලා යා පංච උපාදාන ස්කන්ධය අතහැරලා ඇස් දෙක පියාගෙන තියෙනවා. එතකොට යාට එහෙමම නිින්ද ගිහිල්ලා තියෙනවා. නිින්ද ගියාට පස්සේ දැන් යා ඒක සමාධිමත් නිින්දා. එක පාට යාට සමාධියෙන් එයාගේ අත මෙහෙම ඉස්සිලා තියෙනවා. මේක සමාධියෙන් වෙන දෙයක්. තේරෙනවද? මෙහෙම ඉස්සෙද්දි මේ අතට රත්තරම් පාට සීනි අහුරක් හම්බ වෙලා තියෙනවා. ඒ රත්තරම් පාට සීනි අහුල ඒ ස්වාමීන් වහන්සේ සමාධියෙන්ම තොලගාලා තියෙනවා. එතනින් ඒක ඉවරයි. දැන් උදේ පාන්දර 3:00 මාතිතර ස්වාමීන් වහන්සේ අවදි වෙලා. අවදි වෙද්දී අර ඊයේ රාත්‍රියේ තිබුණ කිසිම අමාරුවක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ උදේ 6ට නැගිටලා 62ක්ම දෙකක් පින්ඩපාතෙත් වැඩලා පින්ඩපාතෙත් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ රෑ මොකක්ද උනේ සමාධියෙන්? දෙවියන් දිව්‍ය ඕජාව දුන්නා. ඒ රත්තරම් පාට සීරි කියන්නේ දිව්‍ය ඕජාව. තේරෙනවද? එතකොට ඒ දෙවියන් දිව්‍ය ඕජාව තමයි දුන්නේ. තේරෙනවද? ඒ දෙවියන්ගේ ආහාරය එහෙම තමයි. දෙවියන්ට යම් පැණි රසක් වළඳන් හිතනකොට අර වගේ මේක පහළ වෙලා ඉවරයි. තේරෙනවද? එතකොට ඒ දිව්‍ය ඕජාව තමයි ඒ රත්තරම් පාට සීනි අහුර හැටියට දෙවියන් දුන්නේ. මොකද මෙතන භික්ෂුවක් සිත කය අතහරිනකොට පංච උපාදාන ස්කන්ධය අතහරිනකොට ඒක මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම අතහැරීමක්. ඒ ශ්‍රේෂ්ඨම අතහැරීම අතහැරෙද්දී දිව්‍ය ලෝකවලට ඒක දැනෙනවා. දෙවියෝ බලන මොකක්ද උනේ කියලා. එතකොට එතෙන්දි තමයි දෙවියන්නේ දිව්‍ය ඕජාව දෙන්නේ. ඒ වගේ නෝනා දෙවියන්ට පුළුවන් නම් ඒ ජීවිතේ අතහැර වූ භික්ෂුවක් උදෙසා ඒ රත්තරන් සීනි අවුරක් දිව්‍ය ඕජාව හැටියට දෙන්න. දෙවියන්ට කවදාක්වත් කිරි වෙහෙරේ කොත ළඟට අතින් දෝතින් අරන් අර පල්ලෙහා උතුරුන කිරි වලින් දෝතක් අරන් පල්ලෙහාට දාන්න බැරි කම නැහැ. එහෙනම් ඒවා අපි ධර්මානුකූලව ගලප ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතනවා නම් කිරි වෙහෙර සෑසැමිදුන්ගෙන් ඇතුලෙන් කිරි ගරාගෙන ආවා කියලා ඒවා ධර්මානුකූලව අපිට ගලප ගද්දි අවබෝධාත්මක පැත්තට අපිට බාධා සිද්ධ වෙනවා. ඒවා අන්තයකටයි යන්නේ. ඒ නිසා මේවා දෙවියන්ගේ ආශ්‍රයයන්.